never stop moving. Never stop, never stop moving when life's calling you. රටේ නීති සම්පාදක නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා. නීති සම්පාදනයේ නිසියාකාරව සිදු වෙන නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. සිවිල් ක්‍රියාකාරීන් හැටියට මේ රටේ ගේන්න ඕනේ ටෙරර් ලෙවල් එකක්. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් යම් නිර්ණායකයක් ගේන්න ඕනේ. ජනතාවට ස්ටේජ් 1 වෙන රටවල් වල තියෙන ස්ටේජ් 1, ස්ටේජ් 2, ස්ටේජ් 3 මේ විදිහ ස්ටේජස් තියෙනවා. 1 2 3 ලෙවල් එක තියෙනවා. බරපතල තර්ජනයක් තියෙන අවස්ථාවේදී ඒක ලෙවල් 3ට ගෙනියනවා. යම් කිසි තොරතුරක් ලැබුණු අවස්ථාවේදී ලෙවල් 1 එකට කියන කිසිදු තොරතුරක් ත්‍රස්තවාදී ප්‍රහාරකන කිසිදු තොරතුරක් නැති කාල සීමාවකදී ඒක බිඳුවට ගේනවා. එතකොට මේ රටට එන විදේශිකයනුත් මේ රටේ ජීවත් වෙන මිනිස්සුත් දන්නවා පළවෙනි අවස්ථාව පළවෙනි ලෙවල් එක පළවෙනි ශ්‍රේණියේදී මේක යම් තොරතුරක් ලැබිලා තියෙනවා කියන එක මිනිස්සු දන්නවා. මිනිස්සු පොඩ්ඩක් පරිස්සම් වෙනවා. දෙවෙනි ලෙවල් එකට ගේනවා ඉමිනන්ට් මොකක් හරි වෙන්න තියෙනවායි කියලා දෙනකොට ආරයිට් ඒකටත් මිනිස්සු දැනුවත් වෙනවා. තුන්වෙනි ලෙවල් ප්‍රහාරයක් අනිවාර්යෙන් සිදු වෙනවා අහවල් දවසේ කියන එක ලෙවල් 3ට ගෙනාපුවම ශ්‍රේ තුන්වෙනි ශ්‍රේණියේදී ජනතාව දැනුවත් වෙනවා. හරි අපි දැන් ගෙවල් වලට ඉන්න වෙලා අනැසි ගමන් නවත්තලා ගෙවල් වලට වෙලා ඉන්න ඕනේ. ඒ වගේම ඒ ශ්‍රේණිත් එක්ක ක්‍රියාත්මක වෙන ත්‍රස්තවාදී වැළැක්වීම හෝ නීති මාලා ඒකත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට ඔය අදාළ සංවිධාන තහනම් කිරීම හා ඒ දේවල් නිසියාකාරව කරගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් රජයේ කටයුතු කරලා නැති එකේ අහේනිය මහජනතාවගේ ඇඟෙන් යවන්නත් එපා කියන එක අපි මේ අවස්ථාවේදී කරනවා. මේ රටේ අහිංසක මහජනතාව බිල්ලට දීලා දැන දැන මේවා සියල්ල දැන දැන හැංගිලා දැන් අපි දන්නේ නැහැ කියන පාලකයන්ට අපි කියනවා ගෙදර යන්න ලෑස්ති වෙන්න. පැහැදිලිව මතක තියන්න මේක දැන දැන මහින්ද රාජපක්ෂලා මොකද හිටුදු ජනාධිපති ආරක්ෂක කොට්ටාසය දැනුවත් කරලා දෙන නැහැ කියන්න එපා මහින්ද රාජපක්ෂ මැතිතුමනි. ඔයා බොරු කියන්න එපා මේ රටේ එකදා ගන්න ඕගොල්ලෝ. ඕගොල්ලෝ සියලුම ප්‍රභූවරුන් මේක දැනගෙන හිටියා. මොකද මම ප්‍රභූවරෙන්න මට ඇවිල්ලා කියපන් මේ හෙට යන්න එපා එමෙතුමා වැඩි අපි මේක අපේ සීක්‍රෙටිට ටයිට් ඔබතුමා එහෙම වැඩි වැඩ දාගන්න එපා කියද්දී මම අහන්නේ නැද්ද මොකද වෙලා තින්න කියලා. එතකොට මේකේ කියලා තියෙන කාරණාව කියාගන්න බැරිද? තර්ස ප්‍රහාරයක් තියෙන මේ බුද්ධ්‍යංශ වාස්තාවේ අහවල් දෙය කියන පල්ලිවට ගහනවා කියලා දැනගෙන මහින්ද රාජපක්ෂ ඇවිල්ලා අපි දැනගෙන ඉන්නේ ඔක්කොමලා දැනගෙන කට වහගෙන බලන් හිටියා. මොකද හිතුවේ 10ක් 15ක් මැරිලා ඒගොල්ලන්ට හදිසි වීදිය ගෙනල්ලා මෙරට දඩවලට බදුවලට විරුද්ධව ගිය මහජනතාව යටපත් කිරීමට මාධ්‍ය මාතෘකා මාරු කිරීමට හැකියාව තියේ කියලා අන්තිමේදී වැඩ වැරදුනා. 2253 මැරුණා. අන්තිමේදී දැන් කියනවා දැනගෙන හිටියේ නැ බබාලා තොටිල්ලේ දාලා නලවමු මේක. අපි මහින්ද රාජපක්ෂත් තොටිල්ලේ දාලා නලවනවා. ගෝඨාභය රාජපක්ෂත් ප්‍රභූවරයෙක් එයාවත් තොටිල්ලේ දාලා නලවනවා. ඒක මතක තියාගන්න. තොටිල්ලේ දාලා නලවන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. තොටිල දාලා නලවන්න බෑ. මේ පාලකයෝ මේකට වගකීම වාර කරගෙන වහාම ඉල්ල අස්සලා යන්න ඕනේ සියලුම මේකට. ඒ වගේම ගෙදර යන්නත් ලෑස්ති වෙන්න. මොකද ජනාධිපති මේ ඊළඟට එන මැතිවරණයේදී ජනතාව මේට නිසි ආකාරව පිළිතුරු දෙයි. කතෝලික ජනතාව බිල්ලට දාලා මේ කරපු වැඩේ අපි අනුමත කරන්නේ. මේ කරපු වැඩේ 10ක් 15ක් මැරේ කියන එක, ඒ 10ක් 15ක් කියන සංඛ්‍යාවටත් කරපු අපහාසයක් කියන එක පැහැදිලිව අපි ප්‍රකාශ කර සිටිනවා.